දෝෂණය වංශාව නාස්තය අක්‍රමකතා සහකාර යක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙිවැකිය දැන් අදලයන්නේ දෙසය අනූ නව වැනි ටෙලිවැකිය අද ටෙලිවකිය මේ අප සහුරු්ධ පත්තර කාටුනයකින් ආරම්භ කරන්නට ඕනෙ කෙල හිතුවා ඒ ලංකාදීපේ තලාන්ගේ එතුමගෙන් මේ තියෙන්නේ ඒ කාටුනේ හොඳට වලන්නකෝ ලංකා දීDPේම මේ තවකාටූුණයක් තියෙනවා ඒ ඇඳලතිෙන්නේ දාස එකත් බලන්නකු දැන් මේ කාටුන් විස්තර කරන්නට ඕනිේ නෑන නේද. සාමාන්‍යයෙන් මේ කාටනයකින් ය පිටු ගානක ලිපියක් මේක කාටුනයකින් විස්තර කරනවා නේද. ඔ ඒ රූප කීපේ සහ වචනටික හරි බලවත් එක තමයි කාටුන් ශිල්පිින්ගේ හියනේ ද තින් අද පත්තර බොහෝමයකමවිදිහ කාටුන් තියෙනවා. ඒ අතරවාරේ අද පත්තර පුරෝලා පත්තර පිටු පුරෝල තියෙන්නේ මේ කුරුන්ද විහාර නාටකේ කියලායි නේද. ඇත්තටම ිකිය ගැන අපට හරි සතුටුයි. ටෙලිවැකිය ගැන අපට ආඩම්බරයි. අප ඒ ටෙලිවැකෙන් කිව්වා මේක හරි අපපූරු නාටකයක්කේ ලනේද. අප ඒ ැකිව්වේ ඒ වීඩියෝටික මුදා හැරයේ ජනාධිපති මාධ්‍යේ ඒකකය නම්. හොඳේ නම් හරිද නම් කියන වචනය තීරුමතේරුම් ගන්නට හරිද එහෙම නම් ඒක අත්වර්දීමක් වෙන්ට බෑ කියලා නේද. කොහොම හරිතිං අන්තිම ටපි කියපු දේ දැන් සනාත වෙලා අවසන්. හරිනි හරි කඩිමඩිය ඊයේ ඔය පMD එකහෙමනැත්තං ජනාධිපති මාධ්‍ය ඒක කියය නේද. අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්ී එල්ලාවල මේදානන්ද හිමියන්ට ලිපියක් ලියනවා ඒක මේ. ජනාධිපති මාධ්‍යන්ශයෙන් තම හිදිිකුත් කළේ එවනට මේ ලිපිය ලියලතියන්නේ ජනාධිපතිගේ උපදෙස්සනුව ජනාධිපති ලේකන් සමන් ඒකනායකනේද. ඒ ලිපිය මෙන්න මෙහිම සඳහන් වෙනවා. කුරින්දි විහාරයේ ශ්‍රී ලාංකික අපගේ වැදගත් පුරාවිද්‍යස්ථානයක්. කුරින්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට කිසිුදු තීරණයක් ගෙන නැති බව සඳහන් කරනවා. වනන්තර හා වන ජීවී කලාප ඒ ආකාරෙම්ම ආරක්‍ෂා කරන බවද ලිපියේ සඳහන්. හරින දැන් ඇති නේද. දැන් ඇති තාවත් මේ ගැන ලියන්ට ඕනේ දනේද. ජනපති රනිල් ඒයේ ඒ ගැන කතා කලා ජනපති රනිල් කියනවා ඔන්න හගන්නකු මකදක කියන්න කියලා. දෙදස් දහටේ පාලිමේන්තු කොමිටියක මේ ැ තීරණ දීලාතියනෙන තින් ඔ ටික හොයගත්තන ේදුරමකයන් ැන ජතිවාදවාගේ කෝමත්මන්දැන් කොමිටිය පත් කන්න කිවවා ඒ ඉඩන් ගැන හොල් වාර්තා කරන්න . ඇත්තටම වෙලාවකට මේ ඔය මේරටේ දාල තින කමිට තියන නේද. යි කමිට ගෙන වොන්නත් කිටුවත්දන්ට ඕනේ මක් නෑ කොහොමනත් තින් කමිටයෙකු දැම්න්නේනේද තැන් හැබයි එකක් යලිත්ලියන්ට ඕනේ. ජනපති රනිල් ඔය කුරුදි විහාර කතාවයි ඔය ජනමාධ්‍ය මේක මේ වැරදිහට රට ගිනිතියන්ට භාවිත කරන එකයි ගැන කියේනවන්නේ නේද. අපි දන්න ඔබට හොඳටම වැඩ අධකයි. ඔබ ඔබ වයසට වඩා මහ බරක් කරටරගෙන තියනවා. එක අපි දන්නවා. හරිද අපි ඔබෝ වේචනය කරාට ඔබේ සමහර කාරනා ගෑන අපි අපේ අදහස් පල කලාට අපි දන්නවා. නේක ඔය වයසට සාමාන්‍යෙන් දරට ඕන බරක් නෙමයි ඔබ දරන්ටහ දන්න කියේලා. හරිද එතකොට ඒවගේම අපි මේකත් දන්න. ජැනපති රනිල් මේ ඉන්නේ දත්තිස් දෙකක් මැද්ද කියලා අපි දන්නවා හරිද. ඔය ඉන්නේ ඔබට අයිති බලයක් ඇතුළේ නෙවෙයි කියලත් අපි වඩාහොඳට දන්නවා. ඔබ ඉන්නේ ඔබට අයිති බලයක් ඇතුළේ නෙමයි. වෙනත් අයවිසින් ඔබට ලබාදුන් බලයක් ඇතුලේ තමයි ඔබ මේ හිරවෙලා ඉන්න නේද. එක අපි දන්න. ඔය ඒ අතර ඉතිං ඔය දැන්ඉන්නවා ඇමතිකම්ම ඉල්ලනාහනේද. ආය එතකොට සමහරන්නවා මේ මාව හොරාකාපපුුවගගේ බේරකත්ත නැත්තනන් ඕවම් බලාගෙන මං එලිට බහිනව කිය නේද එම න්න නේ තරතකට. කලිද කියන ඔයා අපිට ඕන ේටු හරකන්ට දෙනවනම් වන් අපේ එනවා කියලනේදේ මත් කියන නේද ඔය ඔබවටාඉන්න අය ගැන තිනෙන හැමෝම නෙමේ හන්දේ සාමාන්‍යෙන් තියන අර්ථනිරූපනය හරද දැන් ඔබයි. මහාචාරය අනුරයි. සුමන්දිරන් මන්ත්‍රරයි අතර ඔය වෙච්චි සාකච්ඡාව නේද.ඒස් සාකච්ඡාව මේ මාදයට දුන්න අපි විල් ගත්තෙක් නෙමයි අප යෝක ය තේරුම් කරල කිවවා. මේ මමාතෘකාව ඔය විදිහට එලියට දැම් මේ සැලසුම් සහගතව කියලා තමයි ඉතින් බැලු බැල්මට පේට තියෙනෙ නද මාතෘකා මවන්න. හරිද ඒකතම අප ියටෙලිවැක්කෙන් කිව්ේ දැන් අදවෙන කොට දැන් ඒක සනාත වෙලාතියෙනවානනේද ඇමති විදුර වික්‍රමනායක කියනවා දවයිිය කිවේ ආ ඒය කියෙන කිසියක් වෙන්න නෑ කියලා ආගටකු. පුරාවිද්‍යා ඉඩම් වලට කිසිම දෙයක් වෙන්නන්නේනෑ චරමට දෙන්න පුුවන් සාතිගේ. හරිද දැන්ඉලඟට සුමන්තරන් මන්ත්‍රීවරය අතරවාරය ඔන්න කියනා ඇමති විදුරු අයින් කරන්ට ඕනි කියලා එකත් අහ ගන්නකු වඩග කියලක් කියලේොල්ිියල්ද රයිකලම් විසරමහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑම්මලට ප්‍රධාන හේතුව විදුර වික්‍රමණායක අමාත්‍යවරයා අමාත්‍යවරයායටත නීට විරෝ? ඉඩම්මංොල කෑම් සිද වෙනවා ඒනිසා අපි ජනාතිපතිතුමාගින් ඉල්ලි මක්කරනවා වොහම විදුර වික්‍රමනායක අමාත්‍යවරයා එම දුරේෙන් ඉවත් කරන්න කියලා. හරිද. දැන් ඇත්තටම ඔබට තේරුවාද ඔබ බුද්ධිමත් පුරවවැයන් හැටියට බුද්ධිමත් සක්ක්‍රිය රට වැසියන් හැටියට ඔට තේරනවාද වන්න මේක. නේද මේ යම්කිසි පිරිසක් කතා මවන්ට උත්සහ කරනවා. හරිද විශේෂයෙන්ම මේ රට වැටිලතියන ආර්ථික ප්‍රපාර්තයෙන් ගොඩගන්න එක නෙමේ මේ අයගේ මාතෘකා මේ වෙන්න වෙන කතන්දරන ඕන්නට. ක් මතරන්න අर्ද පාසැල් දරුවන්ගේ බෑගොල අஐ සව්වා දවසක් පෙත් කුල්ලට පැ පන්නැතිය ෙලා හිට දෙන දරුව මයි හ කියල ැන් හො යි ක න පසැ බැගුත් ෑ හන ලමයිගේ ැගල ගෑම ල කිය ල හරද එට පසේ ඔන්න මයි පැහරගෙනයන කතාවක්කාවා. දරුවුයි නම්මලට උන් හිට ැන් අමත කෙලා හිට. හද න්න ඒට පස්ස මුස්ලම් ප්‍රදේශල ිය ැරව ෝ පර න කියල එ දු න න්ඳුරට පට වන කිය ද ොන පිටු පරිල්ල පරේව ද ට ප්‍රිය ක් හ. සේඒක ජත්ති අනපනත්ෙවා. එයාසේ ිත්තරේද කිලිෙ ඉසල්ලාවි කළල දැ ජාත්‍යයන්ත ප්‍රශ්්‍රක් මහය විල නේද. දැන් මේ ප්‍රශ්න මබනවා. හරද මේ විකාර මාතෘකා මවනයක කරුණා කරලා නතර කරන්න. මේ රටේ ඉන්න දැන් සක්ක්‍රිය පුර වැසිියෝ. මේ රටේ කවරු හිතන්න එපා තනකොළ බුදින උන්දලා ඉන්නවා කියලා. මේ රට හදන්නේ කොහොමද කියේලා කතා කරමු. හොරා කෑමට වංචාවට නාස්තිට තිතතියන විදිහ කතා කරමු. එම නැතුව ඒව පෙන්නන මාධ්‍ය මර්ධනය කරන කනේ හපන්කම ඒකට අනපනත් ගේන කනෙ මේ නයගෙවන්නේ කොහොමද කියේලා එකතුේලා කතා කරමු. හරි නීතිය මත පාලනය ඇති රටක් හදන්න කොහොමද කියේලා අපි කතාර. කරුණා කරලා ජාතිවාදී ආගම්බාදී තුට්ටු දෙකේ මාතෘකා කරලියට ගේන්ට එපා. ඒක නතර කරන්න. මේවා ගෙනල්ලා නිර්පරාදේ මිනිස්වතර වෛරේ ක්‍රෝධේ පතුරුවන්ට එපා. අපි සැබෑ ප්‍රශ්නයට උත්තරහයෙමු මාධයක් හෙටිට අපි ඕන වෙලාවකෙතන හිටගන්ට ලෑස්ති. එනිසා මේ ජාතියේ දෙකේ කොළේ කතාමවන උන්ඳලට අහුවෙන්ට එපා කියලා. කල්පනා කාරිව මේ රට ගොඩගන්න සටනට අත ගහමු කියේලා අද ටෙලිවවැැකිය මේ රටේ සක්‍රීිය පුරවැසියන්ට ආරාධනා කරනවා අපිට කොළපාට වුණාත් නිල්පාට වුණත්, රතුපාට වුණත් කහපාට වුුණාත් ජනපති වුුණත් විපක්ෂනායක වුණත් අනුර වනත් කෞුරවුුණත් අදාළ නැත.